ව්‍යාපෘතියට වැයකිරුණු මුදල රුපියා මිලියන 640ක්. ව්‍යාපෘතියෙන් බේරේ වැවේ නැගෙනහිර ඉවුර සංරක්ෂණය කරනවා. ඒ සඳහා වැයකිරුණු මුදල රුපියල් මිලියන 380ක්. ජනතාව වෙනුවෙන් විවෘත කෙරුණු මෙම රේකී උද්‍යානයේ මන්තිරු සෑදීමට වැය කර ඇති මුදල රුපියා මිලියන 260ක්. මේ සඳහා ප්‍රධාන පිවිසුම් තුනක් ඇතුළත්. ලෝක බැංකු ආයෝජනයක් වන මෙම සංවර්ධන ව්‍යාපෘතියේ සිව්වැනි අදියර ඉදිරි මාස කිහිපය ඇතුළත ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ බේරේ වැවේ බටහිර ඉවුර සංවර්ධනය කිරීමට නියමිතයි. මෙමගින් බේරේ වැව වටා ඇති උරුකාදනය මුලින්මින්ම නවතින බවයි අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා කියා සිටියේ. පිටින් විතරක් නෙවෙයි කොළඹ නගරය ඇතුළතිනුත් ලස්සන කළා මේ ජල තීරය රටේ ආර්ථිකයේ ප්‍රධාන මර්මස්ථානය ගොඩනගන ජල තීරය බව ඉදිරි කාලේ ඉදිරි වසර 10 පත් වෙයි. කොළඹ තවදුරටත් ආකර්ෂණීය නගරයක් බවට පත් කිරීම ව්‍යාපෘතියේ මූලික අරමුණ බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ. අපි ඉතාම අගය කරන්නට ඕනේ කොළඹ නගර අලංකාර කිරීම වගේ කොළඹ නගරයේ සිටින අයට පිටින් එන අයට ජනතාවට විනෝදාස්වාදයේ සඳහා උදේහව ඕනම වෙලාවක ඇවිදින්න ඒ වගේම ව්‍යායාම කරන්න අනිත් පැත්තෙන් ගත්තාම මේ ව්‍යාපෘති වෙන ඉතාමත්ම වැදගත්කම තමයි ප්‍රධාන වශයෙන්ම මෙහි තිබුණු ඉතාමත් දුගී දුප්පත් ජනතාවගේ පැල්පත්වල සිටි දහස් ගාණක් ඒ ජනතාව නිවාස හදලා ඒවායේ පදිංචි කරවලා ඒ ප්‍රදේශ වඩාත් දර්ශනීය පිරිසිදු අලංකාර පරිසරයක් ඇති කරලා මේ ව්‍යාපෘතිය සිදු කරලා තිබෙනවා.